මයික්‍රෝමීටර ස්කෘපු ආමානය භාවිත කර මිනුම් ලබා ගැනීම. මේ දැක්වන්නේ මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය කොටස් නම් කරොත් මේක පස්සට කරා. මේ තියෙන්නේ කිනිහිරිය, මේක ඉද්ද, මෙතන රේඛීය නැත්නම් ප්‍රධාන පරිමාණය, මේක වෘත පරිමාණය නැත්නම් වට පරිමාණය, මේක දිදාලය, මේක දිදාල හිස. මේ කොටස අපි අගුල වශයෙන් හඳුන්වනවා. ඒ අගුල තද කරොත් අපිට මේකේ ඉද්ද එහා මෙහා ගෙන යාම කරන්න බෑ, ඒක අගුල් වැටෙනවා. යම් පාඨාංකයක් ගැනීමට කලින් අපි මේකේ කුඩාම මිනුම හොයාගන්න ඕනේ. ඒ සඳහා මේ ප්‍රධාන පරිමාණයේ ලකුණු කරලා තියෙන ක්‍රමයක්, වට පරිමාණයේ ලකුණු කරලා තියෙන ක්‍රමයක් හොඳින් නිරීක්ෂණය කරලා සමපාත ක්‍රමයේ මගින් මේ වෘත පරිමාණ කොටසක අගය හොයාගන්න ඕනේ. ඒක තමයි කුඩාම මිනුම වෙන්නේ. දැන් මේකේ රේඛීය හේවත් ප්‍රධාන පරිමාණය උඩ මිලිමීටර් එකේ කොටස් වලින් ලකුණු කරලා තියෙනවා, පහළ මිලිමීටර් භාගයේ කොටස් වලින්. එහෙනම් ඇත්තටම මේකේ ප්‍රධාන කොටස කාගේ වෙන්නේ? මිලිමීටර් භාගයයි. උඩ රේඛාවක් සහ යට රේඛාවක් ආසන්නම දුර. අපි ඊට පස්සේ බලනවා මේ වෘත පරිමාණයේ කරකවලා. දැන් ප්‍රධාන පරිමාණයේ හෙවත් රේඛීය පරිමාණයේ බිඳුව සහ වෘත පරිමාණයේ බිඳුව සමපාත වෙලා තියෙනවා. එමනම් මේකේ මූලාංක වර්ධක් නැහැ. අපි දැන් මේකේ වට පරිමාණය කරකවනවා. දැන් අපිට පේනවා වට පරිමාණයේ කොටස් 45 50ක් තියෙනවා. ඒ කොටස් 50 කරකිනකොට රේඛීය පරිමාණයේ මිලිමීටර් භාගයක් දුර ගිහිල්ලා. ඒ රේඛීය පරිමාණයේ යන දුරට අපි කියනවා අන්තරාලය කියලා. එහෙනම් අන්තරාලය මිලිමීටර් 0.5යි. ක වට පරිමාණ කොටස් කරණයෙන් බෙදපුවාම එන්නේ මිලිමීටර් 0.01යි. ඒක තමයි මේකේ කුඩාම මිනුම වෙන්නේ. අපි දැන් මේකෙන් පාඨාංක ගන්නකොට යම්කිසි දෙයක් මනිනකොට ඒ අවශ්‍ය වස්තුව මේ කිනිහිරිය සහ ඉද්ද අතර තියලා පළමුව අපි මේ දිදාලය මගින් මේ වස්තුව කිනිය සහ ඉද්ද අතරට තද කරනවා. නමුත් මේ වස්තුව අනවශ්‍ය තරම් තද වුණොත් ඒක කැඩිලා විනාශ වෙන්න පුළුවන්, නැත්නම් ඇද වෙන්න පුළුවන්. ඒක වැළැක්වීම සඳහා අවසාන සීරු මාරුව කරන්න මේ දිදාල හිසින්. ඒක අනවශ්‍ය තරම් තද කරන්න බෑ. ඒක හුඟක් තද කරොත් එම ලිස්සා යනවා, ටික් හඬි. ඒ නිසා අපි හැඩේ වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තා තද නොවන දෘඩ නොවන වස්තුවක මිනුමක් ගන්නකොට අවසාන සීරු මාරු කරන්නේ සාමාන්‍යයෙන් දිදාල හිස මගින්. අපි බලමු මේ විදිහේ පරීක්ෂණයක් කරන ආකාරය. මේ ස්කෘප්පු ආමාණයත් කුඩාම මිනුම මිලිමීටර් 100න් එකක්, එනම් 0.01 වන උපකරණයක්. අපි බලමු පාටංග කීපයක් ගන්න. පළමුව අපි ඉද්ද සහ කිනිහිරි අතර ඉඩ ලබා ගැනීමට මෙතනින් පල්ලෙහාට අදිනවා. එතන මේ ගෝලය මේ දෙක අතර තියලා නැවත තද කරනවා. අපි දැන් බලමු අදාළ පාඨාංකය. ඔබට කියවන්න පුළුවන් ද බලන්න මේ අවස්ථාවේ පාඨාංකය මෙතනින්. මිලිමීටර් කීයද කියලා කියන්නේ. එතකොට මෙතන ප්‍රධාන පාඨාංකය තියෙනවා, මෙතන වට පරිමාණය නැත්නම් වෘත පාඨාංකය තියෙනවා. එතකොට ප්‍රධාන පාඨාංකයට
වෘත පාඨාංක එකතු කරන්න ඕනේ. බලන්න මිලිමීටර වලින් කීය දෙන්න කියලා. 15යි දශම 5යි 16යි දශම 5යි 17යි දශම 5යි 18යි. බලන්න වෘත පාඨාංකය මෙතන අපි ගමු ආසන්නව කොටස් 31 32 33ක් තියනවා කියලා. එහෙමනම් කීය දවසාන පාඨාංකය වෙන්නේ? නිවැරදි කියවීම. බැබි පිළිතුර හරියද බලන්න. දැන් මෙතන පිළිතුර ලැබෙනවා 18.33යි 15 16 17 18. එතකොට මේකේ දශම බිංදුවයි එකේවත් 33ක්. එහෙමනම් 18.33යි. අපි බලමු තවත් අගයක්. අන්ද මේ ගෝලේ ප්‍රමාණය වෙනස් කරනවා, ඉස්සලට වඩා විශාල කරනවා මෙතනින්. නැවත මම මේ අතරින් තියන්න ඉඩ ලබා ගන්නවා. දැන් බලමු. මම තද කරනවා. දැන් බලන්න පාඨාංගය කීයද කියලා. ඔබට කාලය මදි නම් ප්ලේයර් එක තාවකාලික නවත්තලා පෝස්ට් බටන් එකෙන් පාඨාංගය ලබා ගත්තන් පස්සේ නැවත ප්ලේ කරලා හිටන් කාලය ලබා ගන්න. දැන් අපි බලමු මේ නිගමනය හරිද කියලා. මිලිමීටර 21.67යි. තව එක් පාඨාංගයක් ගන්නවා. ඒක ඉවත් කිරීම සඳහා නැවත මම ඉවත් ඉඩ ලබා ගන්නවා. මම දැන් මේ ගෝලය තව කුඩා කරනවා. දැන් මම මේ කුඩා ගෝලයේ විෂ්කම්බය මනින්න හදන්නේ. දැන් කීයද පාඨාංගය? මිලිමීටර 9.72යි. මේ අන්දමට ඔබට අභ්‍යාස කීපයක් කරන්න උත්සාහ ගන්න. ස්තුතියි. Thank you.